දැන් අත්ත වශයෙන්ම ජනාධිපතිතුමා කල්පනා කරගෙනන්නේ ඉල්ලනවද නැද්ද ඉල්ලනවද නැද්ද ඉල්ලනවද නැද්ද කියලා ඉවරලානේ. මොකද හේතුව එතුමාට පොහොට්ටුවත් එක්ක එකතු වෙලා ඡන්ද ඉල්ලුවොත් සුළු ජාතික ඡන්ද ලැබෙන්නේ නැහැ. පොහොට්ටුව අතහැරලා අනිත් පක්ෂය එකතු කරගෙන ඡන්ද ගත්තොත් සිංහල ඡන්ද ලැබෙන්නේ නැහැ. එතකොට මම දන්න විදියට නම් ජනාධිපතිතුමා ඡන්ද පරදින්න නම් ඉල්ලන්නේ නැහැ. 2005 මැතිවරණ පරාජයෙන් පස්සේ එතුමා ජනාධිපතිවරණයට ඉල්ලන එක අතහැරියා. 2010 වහිනකොට මේ අකුණු ගහනකොට ඇලවංගු දානවා වගේ කෙනෙක්ව ගෙනලා දැම්මා. 2015 තව කෙනෙක්ගේ පිටේ නැගලා අගමැතිකම ගත්තා. මොකද හේතුව එවලේ වාතාවරණය හැදිලා තිබ්බත් එතුමා ඉල්ලුව දිනන් නැති බව සමීක්ෂණ වාර්තා වලින් පෙන්නුවා. එතුමා ඉල්ලුවේ නැහැ. අනිත් එක එතුමා ඉල්ලනවද නැද්ද කියලා කියන්නෙත් නැහැ. එතකොට එතුමා තව තව කට්ටියට ආරාධනා කරනවා. ඒ අයට ආරාධනා කරන්නේ සන්ධානයකටද පක්ෂයකටද කියලා ඉවරලා එතුමා කියන්නේත් නැහැ. එතකොට ඒ අයත් කල්පනා කරනවා මේ ගිහිල් ඉවරලා මෙයා ඉල්ලුවේ නැත්තම් මොකද වෙන්නේ? ඉල්ලලා පැරදුනොත් Tamanට මොකද වෙන්නේ කියලා. ඒ නිසා ඔහුත් එක කවුරුත් එකතු වෙන්නේත් නැහැ. හැබැයි අර පොහොට්ටුව ඇතුලේ ඉන්න කැඩිලා ඉන්න අනාථ කණ්ඩායම් කීපයකට එතුමා එක්ක එකතු වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා කවර ආකාරයේ තත්වයක් නිර්මාණය වුණත් ඔහුට දිනන්න බැරි නම් ඔහු ඉල්ලන්නේ නැහැ කියන එක තමයි පැහැදිලිව කියන්න ඕනේ.